subscribe for more videos vlog with Bolly. Hi yanone kohomada ithin ola wedak denekin magen illala thibuna akke ruhuna city ekena nursing gana video ekak karanna kiya thin ola ne thema namage youtube channel ekata denne subscribe karala maath ekka join wenna adhi ithin man katha karanna yanne ruhuna city ekena nursing Select Rachi, Amai, Mangin, Han, who fresh never took the Monarchy, Mamakiana, for duck sound, Hinon, the can mother than in a ham, okay, mother than at a hostel, like any hostel, like the Indi Par, anything party, Yana, Mahan, the Sati Bar, with the Mahinama, for duck then in Mangin, Halatin, Prashna, Sama, Kate, Huna University, Nancy, where the registration theater. Oh, registration theater, registration, how many Gia Ruthi, I think Gia Ruthi in the law. Ruhuna University ke nursing degree ekata registration diyenawa. E hinda walata baya wenna deyak naha Ruhuna University ekata Sri Lanka thula Sri Lanka nursing council ekke registration diyenawa. ඊට පස්සේ ගොඩක් දෙනෙක් මගෙන් අහුවා අපි රැගින් තියනවද faculty ekke Ruhuna University ekke රැගින් තියනවද අනේ එහෙම කියලා. ඉතින් මම වාර්ඩ් කියනවා එහෙම senior මම නෑ senior කෙනෙක් නෙවෙයි මම final year ඉන්න කෙනෙක්. ඉතින් මම කවදාවත් මගේ junior කෙනෙක්ට කවදාවත් ragging කරලා නැහැ. මම track වලට ලක්වෙච්ච කෙනෙක් නෙමෙයි. අපි ආව දවස් වල ඉඳලා කිසිම වද හිංසාවකට නවක වදයකට ලක්වීමකට අපි ලක්ුනේ නැහැ. මොකද board round එකක් ආව නිසා මගේ ගොඩක් කට්ටිය අහනවා දැන් අක්කේ කොහොමද මේ Ruhuna University එකේ කවද වගේ කෝස් එක පටන් ගනීද අලුතෙන් ජූනියර් බෙන්ච් එක කවද වගේ ගනීද අනේ වගේ ප්‍රශ්න. ඉතින් ඇත්තටම කියනවා මම මේ සම්බන්ධව ලොකුවටම දන්නේ නැහැ. මම දල වශයෙන් වාල්ඩ් කීව ගොඩක් වෙලාවට කියාවරුත්තේ ජූන් වගේ තමයි. ඒ කියන්නේ අපේ දැනට ඉන්න ජූනියර්ම බෙන්ච් එක. මේ දැන් යන්නේ 15th එක. ඒ ජූනියර්ම බෙන්ච් එක ගත්තේ කියාවරුත්තේ. ඒ කියන්නේ 2023 ජූන් වගේ. ඉතින් ඒ වගේ කාලකදී අරගත්ත නිසා මම ඔයාලට දල වශයෙන් කිව්වේ මේ අවුරුද්දේ කියන්නේ ඔයාලගේ ඔයාලා අලුතෙන් මෙන්න ඉන්න නංගිලා මල්ලිලා නා 16th batch එක ඔයාලෙන් ඉන්න එයාලව අරගන්නේ හරියටම මම කියන්න දන්නේ නැහැ දල වශයෙන් මම කිව්වේ ජූන් වගේ වෙයි කියලා. ඊළඟට ඔයාලා මගෙන් අහුවා අපේ ඒජස් ෆැකල්ටි එකක් තියෙනවද හරියටම කොහෙද තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඔයාලට කියන්න ඕනේ Ruhuna University එකේ හරියටම campus life එකක් කියලා university life එකක් කියලා ඔයාලා අර imagine කරගෙන ඉන්න ලොකු university life එකක් ලබන්න එහෙම facilities නෑ ඇත්තටම facilities අඩුයි ඇත්තටම කියනවා facilities අඩුයි අනිත් මේ university එක ගත්තාම Ruhuna University එක allied health science එකේ ළමයිට තියෙන facilities ගොඩක්ම අඩුයි ඔයාලා අහලා තිබ්බ නම් allied health science faculty එක කොහෙද තියෙන්නේ nursing department එක කොහෙද තියෙන්නේ අලුත් faculty එකක් හදලා ඉවරද අන්න වගේ ප්‍රශ්න මගෙන් අහුවනේ ඒවට මම කියන්නේ මේ උඩවි ටික තමයි අපේ faculty එක තියෙන්නේ මහ මෝඩල තමයි අපේ department එක තියෙන්නේ allied health science Ruhuna තියෙන්නේ nursing pharmacy MLS අන්න ওই department තුන විතරයි ඉතින් MLS pharmacy AI ගේ lectures තියෙන්නේ උඩවි ටිකේ නමුත් බොහෝ දුරට නර්සින්ග් කරන ළමයිගේ නර්සින්ග් කරන ළමයිගේ තියෙන මහා මෝදර ඒ වගේම කලාපිටියේ තියෙන මෙඩිකල් ෆැකල්ටිගේ අපිට ලෙක්චර්ස් තියෙනවා ගොඩක් වෙලාවට ලෙක්චර්ස් වගේම ක්ලිනිකල්ස් ඇලයිඩ් හෙල්ත් සයන්ස් ළමයිට යන්න වෙනවා ඒ කියන්නේ නර්සින්ග් කරන ළමයි ගොඩක් දුරට ක්ලිනිකල් යනවා හොස්පිටල් එකේ ක්ලිනිකල් කියලා කියන්නේ හොස්පිටල් එකේ අපි වෝඩ් වල කරන වැඩ ඒ වගේම හොස්පිටල් එකේ අපිට ලබා ගන්න තියෙන එක්ස්පීරියන්ස් අපි වෝඩ් වලට ගිහිල්ලා මොකද කරන්න ඕනි අන්න ඒ වගේ දේවල් ගන්න එක තමයි ක්ලිනිකල්ස් කියලා කියන්නේ. ඒ වගේම අලුත් ෆැකල්ටි එක තව මාස දෙකක් තුනක් වගේ කාලෙකදී ඕපන් වෙනවා කියලා කියනවා. ඒක තියෙන්නේ වලහඳු ඒ කියන්නේ පින්නදුව එන්ට්‍රන්ස් එක. ඔයාලා පින්නදුව හයිවේ එන්ට්‍රන්ස් එක ගැන අහලා තියෙනවා නම් අන්න ඒ එන්ට්‍රන්ස් එකට යන මාර්ගය තමයි වලහඳුව. අපේ අලුතින් හදන allied health science faculty එක තියෙන්නේ ඒක දැන් අද මේ මාසේ පෙබරවාරි මාසේ ඉතින් තව මාස දෙකකින් වගේ කාලයකදී ඒක ඕපන් කරලා අපේ faculty allied Ruhuna University එකේ allied health science faculty එක වලහන්දුම තියෙන අපේ අලුත් allied health science faculty එකට move කරනවා කියලා තමයි අපිට කියලා තියෙන ඔෆිෂියල් විදිහට හැබැයි ඒක ඒ විදිහටම වෙයිද කියන්නම් අපි තාම දන්නේ නැහැ ආවිද 2020 දී නර්සින් හෝම් වලට දැන් අවුරුදු 4ක් ඉවරයි කොරෝනා නිසා ගොඩක් වරක් වුණා. ඒ කියන්නේ අවුරුදු 10ක් මාස 10ක් වගේ ප්‍රමාණයක් වරක් වුණා. ඒ නිසා දැන් පස්සෙනි අවුරුද්ද වෙනවා අපේ ඩිග්‍රී එක ඉවර කරන්න. හැබැයි දැන් එන්න නම් කියලා මල්ලලා එයාලව නම් අවුරුදු
අනිවාර්යයෙන්ම අවුට් කරනවා කියලා කියලා තියෙනවා. ඉතින් ඔයාලට අවුට් පහක් ඉන්න ඕනි කියලා එහෙම බය වෙන්න දෙයක් නැහැ. හොස්ටල් හම් වෙනවද? හොස්ටල් හම් වෙන්නේ මොන අවුරුද්දවල කට්ටියටද කියලා ඔයාලා මගෙන් අහලා තිබ්බා. ඉතින් ෆස්ට් ඉයර් අයටයි ෆයිනල් ඉයර් අයටයි හොස්ටල් හම් වෙනවා. ඒක අනිවාර්යෙන්ම ඔයාලා ඇප්ලයි කරොත් ෆයිනල් ඉයර් අයට ෆස්ට් ඉයර් කට්ටියට අම්මල තත්ත්වලා ඉතින් ගවර්මෙන්ට් සර්විස් එකේ නෙමෙයි නම් ඔයාලා අඩුවාදායම් ලාභී ෆැමිලි එකක නම් පවුලක නම් ඔයාලට හොස්ටල් හම් වෙනවා. ඔයාලා ගොඩක් අම්පූරේ ඉඳන් නම් ඉන්නේ මේ ඉතින් ඔයාලට හොස්ටල් හම් වෙනවා. ගොඩක් වෙලා ඉතින් අම්ම තාත්ත රජයේ සේවකයෝ නම් ඉතින් ඔයාලට හොස්ටල් හම් වෙන්නේ නැහැ ගොඩක් දුරට. ඉතින් මේකේ ගොඩක්ම කන්සිඩර් කරන්නේ ෆස්ට් ඉයර් ළමයි සහ ෆයිනල් ඉයර් ළමයිට තමයි හොස්ටල් හම් වෙන්නේ. ගර්ල්ස් බොයිස් දෙකම එහෙම තමයි. ඒ ඉයර්ස් වල අයටත් හොස්ටල් හම් වෙනවා. ස්පෙෂල් රීසන් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න. එහෙම ඇප්ලයි කරලා ස්පෙෂල් රීසන් එකකදී ඔයාලට පුළුවන් හොස්ටල් අරගන්න. එහෙම සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් හොස්ටල් ඉන්න ළමයි ඉන්නවා අපේ. ළඟදී බෝඩ් රවුන්ඩ් එක ආපු කට්ටිය මගෙන් අහලා තිබ්බා ඉන්ඩීස් යන්නේ කොහොමද බිහිසි නර්සින් කරන එකද හොඳ කියලා. මට ඒක ඇත්තටම හරියට උත්තරයක් දෙන්න බෑ. ඒක ඔයාලගේ කැමැත්ත මත තමයි තීරණය වෙන්නේ. සමහර කට්ටිය එතකොට මගෙන් අහනවා ඔයා මගේ තැන හිටියනම් ඔයා මොන වගේ තීරණයක්ද ගන්නෙ අන්න ඒ වගේ එහෙම කියලා අහලා තිබ්බා. ඒ අයට මම පෞද්ගලිකව මම දුන්න උත්තරය යාලා දන්නවා ඇති. ඇත්තටම බීඑස්සී නර්සින් කරපුවාමයි එන්ඩීඑස් නර්සින් කරපුවාමයි ඒ දෙකේම වාසි ආවාසි තියෙනවා. ඕනම දෙක වාසි ආවාසි දෙකක් තියෙනවානේ. අන්න ඒ වගේ තමයි බීඑස්සී නර්සින් වල වාසි ආවාසි වගේම එන්ඩීඑස් කරපුවාම තියෙන වාසි ආවාසිත් තියෙනවා. ඉතින් ඔයාලට ඒ වාසි අවාසි තේරුම් අරගෙන ඔයාලා කැමති මොනවාටද කියන එකට ඔයාලට යන්න පුළුවන්. මේන කියන්න ඕනේ ඔයාලා මගෙන් අහන ගොඩක් වෙලාවට අක්කේ මට මේ බෝඩ් රවුන්ඩ් එක විදිහට රුහුණාවා මම ඒකට එන්නද අනේ වගේ ප්‍රශ්න. එතකොට දැන් ඔයාලට රුහුණාවනේ. දැන් රුහුණාව වගේම ඔයා තව උඩින් දාලා තියෙන පළවෙනි තාම මම හිතන්නේ තාම වෙලා තියෙන්නේ පළවෙනි බෝඩ් රවුන්ඩ් එක. ඉතින් ඔයා ඔයාට ඔයාගේ මාක්ස් වලට රිසල්ට් එකට ඔයාට තව ඉන්න පුළුවන් බෝඩ් රවුන්ඩ් තියනවා වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයා උඩින් දාපු කෝර්සස් වලට ඔයාට සිලෙක්ට් වෙන්න පුළුවන්. එතකොට මම කියන දෙයක් තමයි ඔයාලා මේ ආවේකට රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඊළඟ බෝඩ් රවුන්ඩ් එක එනවනම් ඒකේදී ඔයාට සිලෙක්ට් වෙන්න චාන්ස් එකක් තියෙනවා. හැබැයි ඔයා සිලෙක්ට් නොවෙන්න චාන්ස් එකක් තියෙනවා නම් ඔයා මේ බෝඩ් රවුන්ඩ් එකේදී ඔයා රෙජිස්ටර් නොවුනොත් ඔයාට මේ ඊළඟ බෝඩ් රවුන්ඩ් එක ආවේ නැති වුණොත් එහෙම ඔයාට මේ යුනිවර්සිටි එකක් නැතුව යන චාන්ස් එකක් තියෙනවා. එහෙම වුණාම ආය ඇපීල් කරන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔයාලා ගොඩක් හොඳයි. දැන් ඔයාට යුනිවර්සිටි එකක් ආවම ඒක රෙජිස්ටර් වෙන්න. එහෙම රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට ඔයා රුහුණ යුනිවර්සිටි එකට පස්සේ උඩින් දාලා තියෙනවා නම් පේරා ජපුර කොළඹ අන්න ඒ වගේ යුනිවර්සිටි එකක් ඔයාට ආවොත් එහෙම ඔයා ඔයාට රුහුණට එන්න බෑ. කොහොමත්ම ඔයා ඒ වගේ කෝස් එකට යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාට දැන් රුහුණ නර්සින් වලට වඩා ලොකු රිසල්ට් එකකින් තමයි ජපුර කොළඹ අන්න ඒ වගේ යුනිවර්සිටිස් වලට ගන්න. ඉතින් ඔයාට රුහුණ යුනිවර්සිටි එකට වඩා ලොකු රිසල්ට් එකකට එකකින් යන්න පුළුවන්. යුනිවර්සිටි එකකට බීඑස්සී නර්සින් කරන්න යන්න පුළුවන්. එතකොට ඊළඟ බෝඩ් රවුන්ඩ් වලදී ඔයා ගුඩින් දාලා තියෙන කෝස් එක ඒ ඔයා දාලා තියෙන නර්සින් කෝස් එකක් නම් ඒ කෝස් එකට සිලෙක්ට් වෙනවා. කෝස් එකේ වැඩ ස්ට්‍රෙස්ද කොහොමද කියලා ඇත්තටම කැම්පස් එකේ වැඩ නම් ස්ට්‍රෙස් තමයි. ඒ වගේම හොස්පිටල් එකට ගියාම එතනත් ස්ට්‍රෙස් තමයි. ඒ වුණාට ඉතින් මම හිතනවා මේ ඩිග්‍රී කරගත්තත් හොඳක් වෙයි කියලා. අනාගතයේ කවදාම හරි දවසක ඔයාලගේ ජීවිතේට ගොඩාක් ලොකු වැදගත්කමක් මේ ඩිග්‍රී නිසා හම්බෙන් කියලා මම හිතනවා. ගොඩාක් මගේ ප්‍රශ්න අහලා තිබුණා. ගොඩාක් දේවල් අහනවා අපි කැම්පස් එකේ ඉගෙන ගන්න සබ්ජෙක්ට් ගැන කියන්න අනිත් වගේ දේවල් කියලා. ඇත්තටම වීඩියෝ කරන්න වෙලාවක් නැහැ. වීඩියෝ කරන්න තරම් පරිසරයක් නැහැ හොස්ටල් එක ඇතුළේ. මම හොස්ටල් එක ඇතුළේ ඉන්නේ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට වීඩියෝස් මම කරන්නේ නැත්තේ. ඉතින් මම පුළුවන් වෙලාවට ඔයාලට මේ කමෙන්ට් වලට උත්තර දෙනවා, රිප්ලයි කරනවා. ගොඩක් වෙලාවට හොස්ටල් එකට සිග්නල් නැහැ. මේ YouTube එකට මම මේ දවස්වල දැන් මාසික මම හොස්ටල් එකට ආව දවස් ඉඳලා එනවා. YouTube එනවා, වීඩියෝස් දානවා ගොඩක් මඩුවෙන්. මොකද මේ හොස්ටල් එකට සිග්නල් නැහැ. මේ ඒ නිසා හරිම කරදරයි.
වීඩියෝස් අප්ලෝඩ් කරන්න YouTube එකේ වීඩියෝ එකක් බලන්න කමෙන්ට් එකක් බලන්න එහෙම කරදරයි පොඩ්ඩක්. අනේ නිසා තමයි වීඩියෝස් කියන්නේ කරක්කු වෙන්නේ ගොඩාක්ම. ඒ වගේම ක්ලිනිකල් යනවා ෆයිනල් ඉයර් කියන්නේ ගොඩාක් ක්ලිනිකල්ස් තියෙනවා. ඉතින් ඒ නිසා මට ගොඩක් වෙලාවට වීඩියෝස් කරන්න මිස් වෙනවා. මම පුළුවන් විදිහට ඔයාලගේ කමෙන්ට් වලට උත්තර දෙන්නම්. ඒ වගේම මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලා තව අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. ඒ වගේම යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් එකේ ඉඳලා අපි මොනවද කරේ මොනවද තිබ්බ සබ්ජෙක්ට් ටික කියලා මම පොඩ්ඩක් ඔයාලට කියනවා. එතකොට ඔයාලා මොනවද දැනගෙන ඉන්න ඕනේ යුනිවර්සිටි එකේ දිනසින් කරනවා නම් මොන වගේ දේවල්ද දැනගෙන ඉන්න ඕනේ කියන එක ඔයාලට පොඩ්ඩක් පොඩි හරි අයිඩියා එකක් දැනගෙන ඉන්න පුළුවන්. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක් නංගිල මල්ලිලා එලව කරලා ඉන්න නංගිල මල්ලි මම දන්නවා මාත් එක්ක ඉන්නේ ගොඩක්ම එලව කරලා යුනිවර්සිටි යන්න බලාගෙන ඉන්න නංගිල මල්ලිලා. ඉතින් තැන්ක් යූ මාත් එක්ක ඉන්නවට. ඉතින් ඉස්සරහට ඔයාලා අහන ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම් ගොඩාක් වෙලාවට. සෝරි වෙන්න ඕනේ මම පරක් වෙනවට ඔයාලට වීඩියෝස් කියන්න. ඒ වගේම ප්‍රශ්න වලට අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට. ඊළඟ වීඩියෝ එකේ හම් වෙනකම් ඔයාලා හැමෝම පරිස්සම තියන්න. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා share කරන්න like කරන්න. ඊමේ නම්බයි. Thanks for watching my channel. Subscribe, like, comment and share. Bye bye.